අද බලයේ දේශපාලන සංවාදයේ දෙවන වටය සංවාදාත්මක වටය ආරම්භ වන්නේ මේ වටේ තුලදී ප්‍රධාන කතික යමතු කරන තර්කවලට ප්‍රතිතර්ක මතු කරන අනිත් පාර්ශ්වයට අවස්ථාව තිබෙනවා. ඒ වගේම එහිදී බාධාවන් වැඩි නම් විනාඩි දෙකක නිදහස් කාලය ලබාගෙන මේ අවස්ථාවත් අදාළ කතිකයට තියෙනවා. යත් මතක් කරගෙන අපි දෙවන වටේ ආරම්භ කරන්නේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, ප්‍රශ්නයක් සමගිනව ගල්ගමුවෙන් KM ආරියදාස මහතා ඉදන් අදුරකතනේ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ප්‍රශ්නය අහන්න ආරියදාස මහත්මයා. මම මේ ප්‍රශ්නය අහන්නේ අපේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාට, නව මන්ත්‍රීතුමාට. දැන් ඔබතුමාලා පහුගිය කාලේ නයි වෛර වෙලා හිටියේ. දැන් සොයිත මහත්තයලා මන්ත්‍රීතුමාලා ඔබලා දැන් ගජ මිතුර වෙලා. ඉතින් මට දැනගන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ, ඔබතුමාලා දැන් ගජ මිතුර වෙලා මේ ඉදිරියේදී ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂක කවුද කියලා අපි දැනගන්න කැමතියි. දෙවැනි එක, මන්ත්‍රීතුමා මේ 78 ව්‍යවස්ථාව ඔබතුමාලා මේ එක්සත් ජාතික පක්ෂයට JR ජවන මහත්තයාට මේ හංවඩු ගැව්වට ඕකේ මහා මූලකරු ඔයාලගේ පොහොට්ටුවේ ඉන්න දැන් නායකයා GLP මහත්තයා නේද? ඉතින් ඒ කුණු කොටත් අපේ ඇඟට දාලා දැන් ඔයාලා එයා තුරු කරගෙන ඉන්නවා. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ආරියදාස මහත්තයාට කියන්න කැමති, අපි නයි පොළොංගු වගේ හිටියේ නැහැ. මම හිතන්නේ කිසි තැනක අපි දේශපාලන මතවාදයක හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙරත් මම අපි සහෝදර ඉඳුල් මන්ත්‍රීතුමාටත් ඒ උත්තරේත් එක්කම දෙන්න අවශ්‍යයි. අපි අවස්ථා ගන්නාවකදී රටේ පවතින තත්ත්වයන් එක්ක අපි සන්ධානගත වෙලා තියෙනවා, පෙරමුණු හදලා තියෙනවා. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය හදනවා 2004, ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණ හදනවා 2007. මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කරගන්න වැඩි ශක්තියක් තියෙන ආණ්ඩුවක් ඕනේ කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාම අවංකව ඒ වෙලාවේ ජාතික ආණ්ඩුවක් හැදුවා. හැබැයි ඒක මාස 3යි යන්න පුළුවන් වුණේ. ඒකත් රට වෙනුවෙන් ඒ අපිට අපහසු වුණත් ඒ තීන්දුව ගත්ත සුදේව. ඊළඟට මේ වෙලාවෙත් දැන් මේ අමතක කරන්න එපා. මේ ඉඳුනිල් මන්ත්‍රීතුමා අපි හොඳට මතක් කරගන්න ඕනේ, මේ සම්මුතිවාදී ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරු දෙන්න අස්සම් කරේ අවුරුදු දෙකට. මේ අවුරුදු 4කට අවුරුදු 5කට අපි අස්සම් කරේ නැහැ. ඒ ගිවිසුම අවුරුදු 2කට අස්සම් කරලා අවුරුදු 3හමාරක් ඒත් ඇදගෙන ගියා. අවුරුදු 3හමාරක් ගියා. ඒ නිසා අපි අවුරුදු 2කට අපි පක්ෂයක් හැටියට තීන්දුව ගන්න. ඒ නිසා ඒ වෙලාවේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට පක්ෂය ගත්ත තීන්දුවත් එක්ක හිටගත්තා මිසක් ඒ හරහා යම් කිසි වැඩ කොටසක් රටට කරන්න අවශ්‍යතාවය මත හිටගත්තා මිසක් එතනින් එහාට දෙයක් නැහැ. ඒ නිසා අවුරුදු 2කේ සීමාවත් පැනලා අවුරුදු 3හමාර ගියා. නමුත් අතිගරු ජනාධිපතිතුමා තේරුම් ගත්ත මේ යන ගමන රටට සුබදායි නෑ කියලා. විශේෂයෙන්ම ඒ කරුණු මොනවද කියලා අපි මෙතන කතා කරන්න අවශ්‍ය නෑ. අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඇමතිවරු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම තියාගෙන මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව රටට දැනෙන විදිහට කිව්වා මොනවද ඒ හේතු කාරණා කියලා. ඒ නිසා මෙතන ඒ කාලය ආයේ අපි වැය කරන්න අවශ්‍ය නෑ ඒ වෙනුවෙන්. ඒ වගේම ජනාධිපති ධූරයක් එනකොට ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණය පිළිබඳව මේ වෙනකොට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකත්වයේ ඉල්ලීමක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමාටම නැවත ඉදිරිපත් වෙන්න කියලා. ඒ වගේම අපිත් කල්පනා කරනවා, මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට හොඳ ශක්තිමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ක රටට වැඩ කරන්න පුළුවන් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ශක්තිමත් මන්ත්‍රී කණ්ඩායමක් එක්ක සමහර අවස්ථාවල 3-2 බහුතරයක් ඇති කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා. මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදී පරාජයට පත් කරන්න පුළුවන් වුණා. ඒ ශක්තිය දෙන්න මන්ත්‍රී කණ්ඩායමක් හිටියා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාට එහෙම රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ අරගෙන කටයුතු කරන්න අවශ්‍ය මන්ත්‍රී කණ්ඩායමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එතුමා දීර්ඝ කාලයක් දේශපාලනය කරපු කෙනෙක් හැටියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැපවිච්ච ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරපු කෙනෙක් හැටියට එතුමාටත් අවුරුදු 5ක්වත් එතුමාගේ මන්ත්‍රී කණ්ඩායමක් එක්ක මේ රටට ආදරය කරන ප්‍රගතිශීලී කණ්ඩායමක් එක්ක එතුමාගේ සිතුම් පැතුම් අනුව එතුමාගේ තියෙන ගැඹුරු දර්ශනයත් එක්ක මේ රට ගොඩනගන්න යම් අවස්ථාවක් ලබා දී යුතුයි කියන ස්ථාවරය ඉන්නවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් සියලු අපේ මේ රටට ආදරය කරන ප්‍රගතිශීලී කඳවුරේ ආශිර්වාදය තුළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ. සහ එතුමා පිරිසුදු රාජ්‍ය නායකයෙක් හැටියට වංචාවට දූෂණයට එරෙහිව අද රට ඉල්ලන්නේ, තරුණයෝ ඉල්ලන්නේ වංචාවට දූෂණයට එරෙහිව යන නායකයෝ. ඒ නිසා බොහොම ඉඩකඩ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඉදිරි අවුරුදු 5ක් කටයුතු කරන්න. ඒ නිසා මේක අපිට තව කාලය තියෙනවා. අපි මේ අවස්ථානුකූලව බේරගන්න පුළුවන්. දැන් ඔබතුමා කියනවා දැන් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන රැතුමා වීමට බොහෝ දුරට ඉඩක් තියෙනවා කියන එක. එතකොට අපේ රංජිත් සොයිසා මන්තුමා ඔබතුමා දිහා යටින් බැලුවා. මම දැක්කා
නිරවුල් කරගන්න අවශ්‍යයි. ඔබතුමා එකඟද මේ කියන කාරණය? අපි ඒවා අපි බේරගන්නම්. අපි ඊළඟට අපි මේ රටට ආදරය කරන මේ රටේ සමස්ත ප්‍රගතිශීලී කණ්ඩායම එකතු වුණා. අපි මීට පෙරත් අපි සන්ධානගත වෙලා තියෙනවා. සන්ධානගත වෙලා පුළුල් සන්ධාන හදලා අපි නිවැරදිව සුදුස්සා කවුද කියලා තෝරා බේරාගෙන ජනතාව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක අපිට මේ එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා කතා කරන්න. දැන් කිව්වනේ ඊළඟ මැතිවරණ කැලැන්ඩරේ මොනවද එන්න ඕනේ? මැතිවරණ පළාත් සභා මැතිවරණ. අපි පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියා මේ කොට්ටාස මැතිවරණ ක්‍රමයේ තුල යා යුතුයි කියලා. හැබැයි අපි දැක්කා 60-40 අනුපාතයට ගිහිල්ලා සමහර ප්‍රාදේශ සභාවල බලය හරියට පිහිටුවා ගන්න බැරුව ඇත්තරම දිනපො කණ්ඩායමට බලය පිහිටුවා ගන්න යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ අලුත් ක්‍රමය තුළ 50-50 ප්‍රතිශතයට ගියොත් විශේෂයෙන්ම ඒ තුළ යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. හුඟක් පළාත් සභාවට බලය පිහිටවන්න බැරි වෙයි. ඒ නිසා නැවත අපි සමාලෝචනයක් කරලා තමයි විශේෂයෙන්ම පහුගිය කැබිනට් එකේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ව ගත්ත කැබිනට් මණ්ඩලේ පැහැදිලිව කැබිනට් තීන්දුවක් අරන් තියෙනවා. පරණ ක්‍රමයටම මැතිවරණයට යන්න. ඔට්ටෝවිසයට පස්සේ නේද? ඈ ඔව්. එමෙ නේ. නෑ එතකොට ඔට්ටෝ පළමෙනි සුමානිටියේ අලුත් ක්‍රම යන්න ඕන කියලා. අපිට දැන් නෑ නෑ ඒ අපි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි යම් තීන්දුවක් ගත්තනේ අලුත් ක්‍රමයට යන්න කියලා. නමුත් ඒක යම් සමාලෝචනයක් කරලා අපේ සියලු දෙනා ගැත අපි මධ්‍යම කාර්ය සභාවේ මේක මේවල් කතා කරා. හැබැයි ගරු ඇමතුමා දැන් මේක ප්‍රමාදයේ තියෙන කොතනද? පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව කමිටු වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවා ගරු අගමැතිතුමා. ඒ ගරු අගමැතිතුමා මේ කමිටු වාර්තාව ඉදිරි කරන්න මාස දෙකක් කල්ලිල්ලුවා. දැන් මාස දෙකකටත් වඩා කාලෙ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමා අපිට ආණ්ඩුව නැකඩේ නෑ නෑ දෙසැම්බර් මාසේ අපි විමසුවා අවදිවනේ කවදද කතානායකතුමා දීලා තියෙනවා. කතානායකතුමා දෙන්නේ නෑ මාස දෙකේ කොහොමද? එතකොට අපි දැන් අපිට ආණ්ඩුව දෙසැම්බර් මාසේ නේ. හරි හරි කියන්නේ ගරු මාස දෙකක් ආවේ නෑ. හරි ගරු අමතුමා නේද? ඇත්තනේ මන්ත්‍රීතුමා අමතුමා නේ කතානායකතුමාලගින් ගරු ජනාධිපතිතුමාට එන්න ඕනේ. ඒ ගරු ජනාධිපතිතුමාට ලබන සතිය දෙන්නකෝ. ලබන සතිය දුන්නාම අපි දාමු පාර්ලිමේන්තුවට ඕන නම් තව තුනෙන්දගේ මේ ඡන්දයක් අවශ්‍ය නම් අපි ඔක්කොම ඡන්ද දීලා අයි පළසවල් දැන් බලන්න උතුරු මැද පළාත් සභාව විසිරුවලා. උතුරු මැද පළාත් සභාවක් නැහැ. පළාත් සභාව පාලනය වෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරයෙක් හරිද පාලනය වෙන්නේ. ඒතොර වයඹ මැදෙම ඊළඟට උතුර නැගෙනහිර සබරගම අම් පළාත් අයක් අපි කියනවා මේ පළත් අයේ ඡන්දෙ දෙමු කියලා. කවුද අපි කියනවා? අපි කියනවා මේ පළත් අයේ ඡන්දෙ දීලා බලමු. මේකේ දැන් කැලෙන්ඩරේට යන්න ඕන නම් දින දර්ශනේට යන්න ඕන නම් ඉස්සෙල්ලා ඉන්නේ පළස සභාවනේ. කවුද මේ පළස සභාව අවුල් කළේ? කවුද? කවුද පළස සභාව අවුල් කරේ? එක මාසයක තව එකක් ඊළඟ මාසයක තව එකක්. හරි හරි ඒක ප්‍රශ්නය. ඒ පැහැදිලි කිරීම ඔබතුමායි කාලය තුල කරන්න. නෑ නෑ මම ඔබතුමාගෙන් අහන්නේ කවුද ඒක අවුල් කළේ? කවුද අවුල් කරේ? නෑ කවුද? රටේ එකම දවසක තියපු පළස සභාව ටික මාසහයෙන් අවුද්දේ මේ වගේ පටලවා අවුල් කළේ කවුද? ඔබතුමාලා මේ එක්සත් ජාතිපක්ෂයේ මේ වගේ දේවල් කියන්න දෙන්න එපා. ඔබතුමාලා කලගිනි ලාම්පු දාලා මේ රටේ මහජන මතය නැති කරපු අය, මැතිවරණ අහෝසි කරලා මැතිවරණ සිටියා මකුලෝපු අය. ඒ නිසා මේ එකක් දෙකක් මේ මාරු කරා මෙහෙම තිබ්බා කියලා කතා කරන්න දෙන්න එපා. ඊට වඩා දරුණු මේ මැතිවරණ සම්බන්ධව දරුණු ක්‍රියාමාර්ග වලට එක්සත් ජාතිපක්ෂය ගිහිල්ලා තියෙනවා මේ රටේ. ඒක තමයි කලගඩියක් ලාම්පුවක් දාලා ජනමතුල්චාරණයක් කියන එක. ඒක තර්ක කරන්නේ නැහැ. නෑ නෑ. මහා ජාතික මැතිවරණ යන්න ඕනනේ. නෑ ජාතික මැතිවරණ හරි. පළාත් සභාව ජාතික මැතිවරණ වෙන්නේ. නෑ ඇයි පළාත් සභාව වැදගත් නැද්ද? පළාත් සභාව. හරි ඔබතුමා කියන්නේ නෑ. ඔබතුමා රටට කියන්නේ පළාත් සභාව වැදගත් නැද්ද? වැදගත් තමයි. මැතිවරණයි. නමුත් ඔබතුමා ඔබ තර්ක වලට දැන් ජාතික මැතිවරණ ගිහිල්ලා පළාත් සභාව වැදගත්යි කියලා දැන් ජාතික ඡන්දයක් නේ. ඈ පළාත් සභාවේ මේක තනිය තියෙන එක දවස් තියන කිව්වේ එහෙමනේ. ඇයි පළාත් සභාව ඔබතුමා කියවනේ මැතිවරණ අපි තියන්න ඕන කැලෙන්ඩරේට යන් කියලා. හරි දැන් මේ පළාත් සභා ඔබතුමා මං දැන් පළාත් සභා මං අපි පළාත් සභා නියෝජනය කරා. පළාත් සභා කාලය අවසුනහම පළාත් සභා මැතිවරණ තියන්න ඕනේ. හැබැයි මෙතන නෛතික ප්‍රශ්නයක් තියෙන හින්දා මේක බ්ලොක් කළා තියෙනවා. ඔබලා අලුත් ක්‍රම ඕන නිසා බ්ලොක් කරා. හැබැයි ඒකට දැන් ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒකට දැන් ක්‍රමවේදය සකස් වෙලා තියෙනවා. මේක ඔබතුමාලා කණ්ඩායම් රැස්වීමේදී කියන්නේ. කණ්ඩායම් රැස්වීමේදී කියලා කතානායකතුමාට කියන්න ගරු ජනාධිපතිතුමාට වාර්තාව දෙන්න කියලා. ගරු ජනාධිපතිතුමා සතියක් කරලා කියලා දෙන්නේ අපි කියලා දෙන්නේ නමුත් ඔයාලා තර්කේ උනේ නෑ ජාතික මැතිවරණ උන කියන්නේ ඔයාලා නෑ ජාතික ජනරම කෝණ කියලා කියන්නේ ජාතික මැතිවරණේ බය වුණානේ ජාතික මැතිවරණේ වුණා මේ ප්‍රශ්න මොකද නෑ ජාතික මැතිවරණේට බයේ උසාවි ගියා එහෙම යනවද ජාතික මැතිවරණේට බයේ තමුන්නාන්සල උසාවි ගියානේ නෑ 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 එහෙම කියන්නේ බය එහෙම කියන්නේ ඒක නෑ නැත්නම් මැතිවරණේ යන්න බෑ හරි ඒක අපි වෙනම ගමු හරි ඒක වෙනම ගමු වෙනම ගමු ඒක මම උසාවි ඒක අඟලපත් කරන්න එපා හරි මම බොහොම පැහැදිලිව කියන්නේ
එතකොට පළාත් සභා මැතිවරණ අපි තියමු. හැබැයි පළාත් සභා මැතිවරණ තියන්න ඒ තියනවාද නැද්ද කියන තීන්දුව තියෙන තමුන්නාසලගේ අතේ ඒක වාර්තාව දෙන එක ඒක ඉතයික්මනින් දෙන්න. ඊට පස්සේ පළාත් සභාටයන් ඊළඟට එන්නේ ජනාධිපතිවරණේදී ඒකට යන් එහෙම නැත්නම් මහ මැතිවරණේදී ඒකට යන් මැතිවරණවල ජනාධිපතිවරණයට අපි බය නැහැ. ජනාධිපතිවරණයට මොකටද බය වෙන්නේ මේ රටේ? ඉතින් ගැට තියෙන්න කොහෙද? නෑ ඉතින් ඒක අවශ්‍ය වෙලාවට තියෙනවා. රටේම ඡන්දන එක. නෑ නෑ ඉතින් අවශ්‍ය වෙලාවට තියෙනවා. ඒක කලබල වෙන්න එපා. මොකද මේ සූසු වෙලාවක් එන්න ඕනේ. ඒ වෙලාවට මේ අටවෙනිදා පහ වුණා විතරනේ. මොකද අධිකාර ජනාධිපතිවරණ ලෑස්ති. රටේ ඉන්න මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ එතුමාට. එච්චරයි. එතුමා ලෑස්ති. මම දන්නවා. ඒක වෙලාවට එතුමා තියෙන ඡන්දය. බයද? ඊළඟට විශේෂයෙන්ම මේ දෙමළ ජනතාවගේ ඡන්දය පිළිබඳව මේ කතා කරා. මේ රටේ අපි තාම කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගොඩක් දේවල් බෙදන්නේ ඡන්දේ නිසා. කුලය බෙදනවා, ඊළඟට එක එක ජන වර්ගය බෙදනවා, ආගම බෙදනවා. මේ ඔක්කොම ඇයි? ඡන්දේ නිසා. කවුද බෙදන්නේ? තමුන්නාන්සලා අපිට ඇඟිල්ල දික් කරන්න එපා. මේක ඔක්කොමලා කරනවා. මන්ත්‍රීතුමා එහෙම ඔබතුමාලා කියන්න මේක ඔක්කොමලා කරන දැන් තමුන්නාන්සලා කරන්නේම දැන් තමුන්නාන්සලා කරන්නේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක දමිළ ජනතාව අමනාප කරන්න මේ සූදානම් කරනවා. මම තමුන්නාන්සලාට කියන්නම්, හෙට මේ ගේන සූදානම් වෙන සම්පූර්ණ නීති විරෝධී. ඇයි? මේ ව්‍යවස්ථා මෙහෙම මණ්ඩලයක් හැදුවා. ඒ මණ්ඩලයේ අතුරු කමිටු 6යි. ඒ අතුරු කමිටු 6න් වාර්තා 6ක් ආපුවම ඒක මේ ඒක නිවැරදිව හොඳ වාර්තාවක් ගන්න තමයි උපදේශක මණ්ඩලයක් දැම්මේ. ඒ උපදේශක මණ්ඩලයේ කොහොමද කටයුතු කරේ? උපදේශක මණ්ඩලයේ සුමන්දිරන් මන්ත්‍රීතුමයි ජයම්පති මන්ත්‍රීතුමයි ඊළඟට තව දෙන්නෙක් ඇතුළු හතර දෙනෙක් දැම්. මේ සමහර අය ගරු මන්ත්‍රීවා මේක මේ ඇත්ත යථාර්ථය අපි කතා කරන්න ඕනේ. සමහර අය මේ කමිටු වார்த்தාවක්වත් දැක්කේ නැහැ. ඊමේල් කරලා ස්කෑන් කරලා මේ අස්සන ගත්තේ. මම බොහොම වක්කීමෙන් කියන්නේ. එහෙම ගෙනල්ලා ඊට පස්සේ මේ මෙහෙම මණ්ඩලේ ඉන්න අතිරේක ලේකම් යුරේකා ප්‍රනාන්දු. ඕනම් හෙට කෝල් කරලා අහලා බලන්න. ඒ යුරේකා ප්‍රනාන්දු මහත්මිය අගමැතිතුමාට කිව්වා මේක කරගෙන යන්න බෑ, අපිට බලපෑම් කරනවා. සුමන්දිරන් මන්ත්‍රීතුමා ඇතුළු මේ කණ්ඩායමක් අපිට බලපෑම් කරනවා. මේ මම ඉතාවක් කියමින් කියන්නේ. යුරේකා ප්‍රනාන්දු මැතිණිය කිව්වා මේක බලපෑම් කරන මේක ස්වාධීනව කරන්න දෙන්න කියලා. එවැනි තත්ත්වයක් ඇයි මෙහෙම බලපෑම් කරන්නේ? යුරේකා මහත්මයාට උත්තර දෙන්න අවස්ථාවක් නැහැ. මම කියන්නේ මේක ඊළඟට එතුමේ අපේ මෙහෙම් කමිටුවේ ලේකම් දැන් මම අහනවා. දැන් ඔබතුමා කැබිනට් මල්ලේ නියෝජනක නැමැතිවරේ කැටි උත්තරයක් දෙන්න ඔබතුමාගේ වෙලාවේ. රයිට් කියන්න. ඔබතුමාගේ වෙලාව උත්තරයක් දෙන්න. උපදේශක මණ්ඩල වාර්තා දෙකක් ආවා. ඒ උපදේශක මණ්ඩල වාර්තා දෙකෙන් හෙට දාන්නේ කෝකද? ඒක උත්තරය දෙන්න ඔබතුමාගේ වෙලාවේ. ඒකයි මම කිව්වේ සුදේව සම්පූර්ණයෙන්ම නීති විරෝධී දෙයක් හෙට දාන්න එක මේ තියෙනවා. ඒ ඒ ඒ එතකොට අනිත් එක්කෝ තේනවා. අනිත් එක්කෝ ඒ හෙට බලන්න කොහොමද දාන්න කියලා බලන්න ඒකමයි කියන්නේ. හෙට බලන්න මන්ත්‍රීතුමා මොනවද බලන්න. ඒක සමම රටට කියනවා. වාර්තා දෙකක් පැහැදිලිව උපදේශක මණ්ඩලෙන් ආවා. ඒ වාර්තා දෙකෙන් එක වාර්තාවක් හෙට ඉදිරිපත් කරන්නේ අපි අහනවා කොයි වාර්තාවද ඉදිරිපත් කරන්න කියලා. මේකෙන් වෙනම මේකේ පැහැදිලිව දේශපාලනේ තියෙන්නේ. මේ පැහැදිලිව දේශපාලනේ මේව හංගන්න දෙයක් නැහැ සුදේව. අපි මේ අපිට ශ්‍රී ලංකාවේ වා වෙන දේශපාලන පක්ෂේ වා අපි මේ රටේ විශේෂයෙන්ම තරුණයෝ හැටියට මේ ප්‍රශ්න අපි අනිවාර්යෙන් කතා කරනවා සුදේව. පහුගිය දිනවල මාධ්‍යයට සුමන්දිරන් මහත්මයා කිව්වා. මොකද්ද සුමන්දිරන් මහත්මයා කිව්වේ? එක්සත් UNP JVP TNA එකතු වෙලා මේ ව්‍යවස්ථාව සම්මත කරගන්නවා කිව්වා. ඉස්කෝලේ ගිය කෙනෙක් දන්නවා මේ පාර්ලිමේන්තුවේ JVP TNA UNP එකතු වුණාම තුනෙන් දෙකක් ගන්න බෑ කියලා. බෑනේ. ඒක තමයි. නමුත් ඔබතුමා පිළිගන්න සුමන්ත්‍ර මන්ත්‍රීවා කිව්වා කියලා. මේ මුළු දන්නේ නෑ. මුළු රටට කිව්වා. මොකට වැඩ නැහැ. නෑ මේ මුළු රටට කිව්වා. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. නෑ ඒක තමයි. කරන්න බැර නම් ඇයි මේ කියන්නේ? ඒක තමයි මම කියන්න හදන්නේ මේ දේශපාලනේ. අහගෙන ඉන්න ඔබලාගේ ඡන්දෙත් නැත්නම් කරන්න බෑ. වැඩි බාධා කරා. එතකොට පැහැදිලි බාධා කරා. මං කිව්වේ. අහගෙන ඉන්න. ආ ඕක දේශපාලනේ. නෑ ඒක තමයි දේශපාලනේ කියන්නේ. මේක දේශපාලනේ මොකද කියන්නේ? දැන් උතුරට කියනවා අපි TNA අය හැටියට අපි මේ අද මේ උතුරේ ජනතාව අද පට්ට යන්න බයිනවා TN එකට එක්සත් ජාතිපක්ෂයට මුක්කු ගැහුවා කියලා. ඒකෙන් බේරෙන්න AI කියනවා නෑ අපි මුක්කු ගැහුවේ වෙන දෙයකට නෙමෙයි උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ව්‍යවස්ථාව ගේන්න පෙබරවාරි 4ට ඉස්සෙල්ලා බෙන්න අපි ගේනවා කියලා. අහිංසක දමිල මං කියන්නම් උතුරේ ජනතාවට තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපි ගිහිල්ලා එහෙන් නැවතිලා ඒ තරුණියත් එක්ක සති ගණන් කතා කරා. ඇත්ත මොනවද ප්‍රශ්න කියලා අපි කියන්නම්. ඔව් අනේ උතුරේ ජනතාවට තියෙන ප්‍රශ්න මන් ඇමතුමා මම මේ වක්කීමෙන් කියන්නේ. එතකොට AI කිව්වා මෙන්න අපි පෙබරවාරි 4ට ඉස්සෙල්ලා අපි ගේනවා ව්‍යවස්ථාව මෙන්න ඔයාලා වෙනුවෙන්. ඒකයි මේ අපි එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවට සහයෝගය දෙන්නේ. නැත්තම් වෙන දෙයක් නෙමෙයි. ඔයාලා වෙනුවෙන් කියලා. හැබැයි ඒක ඇතුලේ තියෙනවා ඒ කට්ටිය කියනවා JVP TNA UNP. එතකොට මේකේ තුනෙන් දෙයක් නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය කියනවා බලන්නකෝ හරි වැඩේනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පක්ෂයේ
මහින්ද මහත්තලා ඒ කණ්ඩායම එකතු වෙලා මේකට උදව් කරේ නැහැ. අන්න ඒක තමයි දේශපාලන කියන්නේ. ඉතාලම කැත වැඩක්. එතකොට මේ වෙනකොට එක ප්‍රශ්නයි. මේ වෙනකොට අද උතුරේ ජනතාව ඇදි බාධා කරන සීමාවල බාධා කරන මට මගේ විනාඩි දෙක දෙන්න නිදහස් කාලේ එන උතුමගේ අවසන් කාලේ වට නිදහස් කාලේ පත් වෙනවා. අපි විනාඩි දෙකේ තව විනාඩි කීයක් තියෙනවද මට? විනාඩි අවසන් විනාඩි දෙක තමයි මේ ගත වෙන්නේ. ඒත් අවසන් ඒ විනාඩි දෙක දෙන්න. හරි. ඒ විනාඩි දෙක තමයි නිදහස් කාලේ ඉන්න නිසා අපිට ප්‍රශ්නෙට අවස්ථාව දෙන්න අපි ඊළඟ වටේ දෙක ගන්නවා. අපි මෙතුමගේ නිදහස් කාලේ දැන් ආරම්භ කරමු. මතක තියා ගන්න සුමන් දේවන් මන්ත්‍රීතුමා. සුමන් අපේ කවුද මනෝ ගණේෂන් මැතිතුමා මම පෞද්ගලිකව ඔබතුමාට ගරු කරන කෙනෙක්. මොකද ඔබතුමා යම් කිසි දර්ශනයක ඉන්න කෙනෙක් කියලා මම දන්නවා. මම විශේෂයෙන් මේ රටේ ජනතාවට කියනවා මේ ඊයේ පෙරේදා මේ රටේම අවදානිය යොමු කරපු රාමරාජ් සහෝදරයාගේ සිද්ධිය ගන්න. රාමරාජ් සහෝදරයා දෙමළ තරුණ පියෙක්. එයාගේ මුළු ගේ ගිනි අරගෙන දරුව තුන්දෙනයි නෝනයි එක්ක එයා තනි වුණාට පස්සේ එයා බෙඩ්ෂීට් එක දාද්දි පල්ලෙ හිටපු සිංහල අය බෙඩ්ෂීට් එක පැත්තකට විසි කරලා ඕන දෙයක් කරගනින් මේ දෙමළ එක්කෙනෙක් කියලා ගියේ නෑ. ඒක තමයි අපේ රට. ඔව්. ඒක තමයි අපේ රට. මෙන්න මේක විනාශ කරන්න අපි ගරුමන්තතුමා නිදහස් කාලේ වාදා කරන්න බෑ. නිදහස් කාලේ වාදා කරන්න බෑ. ඇයි කුලප් වෙන්නේ? නෑ. මන්ත්‍රීතුමා නිදහස් කාලේ වාදා කරන්න අපි අපි රීතියක් දෙනවා. රීතියට අනුව යමු කරුණා කරලා. එතකොට ඉතින් ඒ නිසා ඒක තමයි අපේ රට. ඒක තමයි ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට මේ හදන්නේ මේ හැම දෙයකින්ම හදන්නේ මොකද්ද? දැන් ওই ජනාධිපතිවරණය තියන්න කියලා කියන්නේ ඇයි? මේ උතුරු ජනතාව ටික ඔක්කොම මේ තරහ කරවලා මෛත්‍රීපාල සිසේන මැතිතුමා දැන් අද උතුරු ජනතාව වෙනුවෙන් කරන්න ඕන වැඩ කොටස කරන්න රාජ්‍ය නායකයෙක් හැටියට ජනාධිපතිතුමා දැම්මා ජාතික කාර්යසාධක බලකායක් උතුරේ ප්‍රශ්න විසඳන්න. ඒ මාස්පතා ඒව රැස් වෙලා ඒ ප්‍රශ්න එකින් එක අරගෙන ඔට්සුදාන් වල ඒ මිනිස්සු ඉල්ලුවේ කුඹුරු වගා කරන්න ජලය ජනාධිපතිතුමා සම්පූර්ණ ජලාශයක් අඳලා දුන්නා. ඒ ප්‍රදේශවල අද වෙනම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔක්කොම තියෙද්දි ජනාධිපතිතුමා ඩිස්පියුට් හොයනවා. ඒ මුලතිව් වල ඒ කොලිනිච්ච වල අහිංසක පාසල් වල දරුවන්ට දෙන්න ඒ හැමදේම ක්‍රමානුකූලව කළා. ඉඩම් කොච්චර දුන්නත් ඒ වැඩපිළිවෙල ගෙනහිල්ල අද උතුරේ ජනතාවගේ නැගෙනහිර ජනතාවගේ අනිත් ප්‍රදේශවල වගේම අද ඒ ප්‍රදේශවල ජනතාවගේ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාධාරණ නායකයෙක්. ඒ නිසා යම් විශ්වාසයක් තියෙනවා ඒ දමිළ ජනතාවගේ ඒ අහිංසක ප්‍රශ්න දිහා හරියට බලන කෙනෙක් කියලා. නිදහස් කාලය අවසන් වෙනවා. උතුමා ඉක්මනින් අවසන් කළ යුතු කාලය. එතකොට ඒ නිසා දැන් මේ විවස්ථාවක් දැන් අපි ඕනේ නැහැ කියලා කියන්නේ නැහැ. අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ විවස්ථාවක් මේ එපා කියලා. හැබැයි මේ විවස්ථාව හරහා මේ කරන්න හදන්නේ මේ ෆෙඩරල් ගේන්ද නම් පළාත් එකතු කරලා ඒවා පැහැදිලිව මේ කිසිම හිරිකෙදයක් නැතුව TNA මේ මන්ත්‍රීවරු පැහැදිලිව කියනවා මාධ්‍ය ඉස්සරහ. පැහැදිලිව කියනවා අපි සූදානම් වෙන්නේ අපිට අවශ්‍ය ෆෙඩරල් මෙයාම කියනවා මේක උතුරු ජනතාව රවට්ටන්න TNA ගන්න ගැටයක් කියලා එහෙම මිනිස්සු කියනවා කියලා. නෑ ඔබතුමා කියනවා මේක මේ දැන් ආපෝ පෙට්‍රල් දීලා මේ රට විනාශ කරන්න හදනවා කියන්නේ මේ කතා දෙකක් නෙවෙයි. නෑ කතා දෙයක් නෙවෙයි ඔබතුමා තේරුම් ගන්න ඔබතුමා පැටලෙනවානේ. මං උත්සාහ කරන්නේ පැහැදිලිව කීවේ උත්සාහ කරුවට ඒක කතා දෙකක් හදන්න පේනවා. නෑ ඉතින් මම උත්සාහ කරන්න බැරි කාරණා මම අවසන් කරනවා. එතකොට ඒ අය එක පැත්තකින් සූදානම් වෙනවා එක්සත් ජාතිපක්ෂයන් දෝන එහෙම කරන්න එක්සත් ජාතිපක්ෂයේ TN එක අඳෝගෙන ඒ කට්ටිය කියන්න හදනවා අපි උතුරේ ජනතාව වෙනුවෙන් මෙන්න ව්‍යවස්ථාව දීලා මේ ටික දෙන්න හදනවා. මේ ඔක්කොම යට ඉන්නේ තානාපති කාර්යාලය මතක තියාගන්න. ඒ නිසා රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒක බොහොම පැහැදිලිව විනිවිදව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන ව්‍යවස්ථාවක් තියෙනවා නම් ඒක හැබැයි අපි කියනවා ලෝකේ ව්‍යවස්ථාව වලින් කවදාවත් ජනතාවගේ ප්‍රශ්න විසඳෙලා නැහැ. බොහොම ස්තුතියි අපි තුෂාර ඉදිරිල් මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙන මන්ත්‍රීතුමනි මහනුවරින් ක්‍රිෂාන්ත නන්දසේන මහතා ඉන්නවා දොරකඩේ. නන්දසේන මහතා ආයිබුවන් ප්‍රශ්න අහමු. ආයිබුවන් මට තුෂාරවන්තුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්න තියෙනවා. හොඳයි. තුෂාරවන්තුමා දැන් අපි කියන්නේ මේ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක තර්කයක් නෑ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නමුත් පහුගිය දවස්වල පැහැදිලිවම සිද්ධාර්ථ මන්ත්‍රීතුමා සහ සුමන්ත්‍රම් මන්ත්‍රීතුමා කරුණු ගණනාවක් අපි දැක්කා රූපවාහිනිවල ඉදිරිපත් කරා මේ ව්‍යවස්ථාවට අන්තර්ගත වෙන කරුණු පිළිබඳව. එතකොට ඒවා ඒකපාක්ෂික කරුණු කියලා ඕන කෙනෙකුට තේරෙනවා. එතකොට මේකට ඔබතුමාලා එකඟ වෙන්නේ කොහොමද? ඒක ඉදිරිපත් කරපු කරුණු ඔබතුමාලා දකින්න ඇති. ඒකයි නෑ කියන්න බෑ කියන්න බෑ අපි රූපවාහිනියේ පැහැදිලිව දැක්කා. මගේ දෙවනි ප්‍රශ්නය ඔබතුමා දැන් ශාන්ත මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂකයා කවුද? අර හොරෙන් බැලුවා. අපි අහන ඔබතුමාලගෙන් කවුද? සජිත්ද රනිල්ද? මෙන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. හරි. බොහොම ස්තුතියි මං ඔබතුමාට කියන්නේ සිද්ධාර්ථ මන්ත්‍රීතුමාලා සුමන්තිරන් මන්ත්‍රීතුමාලා
එක් ජනවර්ගයක් නියෝජනය කරමින් දේශපාලන මතවාදයක් නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවට පැමිණුණු මන්ත්‍රීවරු. ඒ අය බැඳිලා සිටිනවා ඒ අයට ඡන්දය දුන්නු ඒ අය පත්කරපු ඒ ජනවර්ගය සහ ඒ අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න. අපි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපේ බහුතර සිංහල බෞද්ධ ඡන්ද සහ සුළුතරයක් සුළු ඡන්ද අරගෙන අපි පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු. තොර අපි බැඳී සිටිනවා ඒ අපිව නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ හදගස්මත් එක්ක අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්න. ඉතින් එතනදී සුමන්දිරන් මන්ත්‍රීතුමාලා ඒ අය මොන දේවල් කතා කරත් ඒක මේ සමස්ත කාරණය තුළ ඒක අපි පක්ෂයක් හැටියට අපි බෙල්ල එල්ලගෙන නැහැ. ඒක කරුණාකරලා ඒක අපේ ඇඟේ ගන්න එපා, මේක තවරන්න එපා. එතකොට මේ රටේ දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් අනිකුත් ජනතාවනොත් දැන් සාන්ත බණ්ඩාර මන්තුමා මේ ප්‍රකාශ කරාමේ අපි ජනවාර්ගික සහයෝගිතාවය මන්තුමා එතුමා අහන්නේ කියන්නේ එවැනි ඒකපාර්ශ්වීය කරුණු වලට ඔබතුමාලා එකඟ වෙනවද කියන කාරණා. ඒක තමයි. දැන් විද්වත් කමිටුවේ වාර්තාවන් ප්‍රකාශ කරනවා ඔබතුමාලා කොහේවත් පාර්ලිමේන්තුවවත් ඉන් පිටතවත් ඔබතුමා හෝ ඔබතුමාගේ පක්ෂ කවුරුත් මේක වැරදීමක් කියලා නෑ. අපි මේ වගේ වැදගත් සභාවක ව්‍යවස්ථාදායක සභාවක් තියෙන අවස්ථාවක මේ බිත්ති වලට හේතු වෙලා බිත්ති වොයිස් කට් දෙන්නවත් තැන් තැන් වල ඔබ කතා කරන කාරණේකුත් නෙමෙයි. දැන් පාර්ලිමේන්තුවට ආවට පස්සේ දැන් මේ විද්වත් කමිටුවේ වාර්තාවට පස්සේ ඊට පස්සේ අපි අපේ ස්ථාවරයන් සහ ඒවා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. අපිට දෙකෙන් කෝකද දාන්නේ? එතකොට ඊළඟට එතුමා අහපු ප්‍රශ්නය තමයි ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක. අපි ඒක සජිත් රනිල්ද කියන එක තමයි. එතන රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිතුමාගේ පරිණත නායකත්වයේ සහ එතුමාගේ ඒ සියලු අත්දැකීම් කියන කාරණයත් අපිට අපේ පක්ෂයට තියෙන විශාල සම්පතක්. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජවය සහ ඒ තරුණකම සහ ඔහු සතු තියෙන අසීමිත ජනප්‍රියත්වය කියන එකත් අපේ පක්ෂයට තියෙන පක්ෂයේ සතුව තියෙන සම්පතක්. කලබල වෙන්න එපා. අපි මේ අපි සතුව තියෙන මේ සම්පත් දෙකම අපි ඉදිරි මැතිවරණවලදී අපි භාවිත කරනවා. ඒ නිසා ඒකෙන් එක්ස්ද වයිද කියන කාරණය ගැන කලබල වෙන්න එපා. මේ සම්පත් දෙකම අපි ඉදිරි මැතිවරණයකදී අපි භාවිත කරනවා. එතකොට මම විශේෂයෙන් කියන්න ඕනේ රාජපක්ෂ මැතිතුමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි කියන ශක්තීන් දෙකම අපි භාවිත කරනවා. හොඳයි. ඒක හොඳයි. ඒක අපි ආගේ කරනවා. හැබැයි නයි පොලොංගු වගේ දෙගොල්ලක් තමයි කරලා තමයි මේක ධාරාවට එන්නේ. හරි කමන්නේ. ඒක හොඳයි. අපි දේශපාලන උපක්‍රමයක් පහුගිය කාලේ. UMP JP එකේ තිබුණා තියෙන්නේ. නෑ ඒක තමයි. අදාක වෙන වැඩියක් නෑ. ඒක හොඳයි. ඒක හොඳයි. එතකොට දැන් අපි මේ බලන්න දැන් කොයි තරම් අසාධාරණද සුදේව අපි මේ නිකම් බැනුම් අහන හැටි. දැන් මෙතුමාලා පාලන බලය අතට ගත්ත කාලේ මහවිරු උත්සව සැවරුම් 38ක් ඒ පළාත්වල සිද්ධ වුණා. හැබැයි අපේ කාලේ එහෙම සිද්ධ වුණා නම් දෙයියෝ සාක්කි අපිට ගහන්න තියෙන මඩ කැලපත්‍ර සේරම ගහලා ඉවර කරනවා. දැන් මේ ඊපෙරද ගුවන් යානයක් ආවා. මේ දැන් මේ 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 රටේ ස්ථාවරභාවය ආරක්ෂාව පිළිබඳව තියෙන ගැටලු මේ. එතකොට මේ රටේ ආරක්ෂාව පිළිබඳ කාරණයේදී ඉහළින්ම සිටින පුද්ගලයා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා තමයි මේ රටේ ආරක්ෂාව පිළිබඳව ඉන්න ඉහළින්ම සිටින පුද්ගලයා. එතකොට දැන් මේකේ චෝදනාවක් මේ කෑලි හංග මේ එක්සත් ජාතික පක්ෂයට මේ කුණු ටික දාන්න හදනවා. එතකොට කවුද මේ ගුවන් යානා ගෙන්නන සම්බන්ධීකරණය කරන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට දාලා තිබිච්ච රෝහිත බෝගල්ලාගම මහත්මයාගේ සම්බන්ධීකරණයෙන් තමයි ඒවා එන්නේ යන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ මූලික වෙලා එහෙම මේ වගේ කටයුත්තක් කළා නම් එහෙම අපේ රෙදි නෑ ගලවන්න තියෙන රෙදි ටික සේරම ගලවනවා. හැබැයි මෙවුවා මෙහෙම කරලත් මට පොඩි ප්‍රශ්නයක්. මෙහෙම දේවල් සිද්ධ වෙලා දැනට එක්සත් ජාතික පක්ෂයේ රෙදි අඳගෙන ඉන්නේ. ඔව් අපි බොහොම හොඳට රෙදි අඳගෙන ඉන්නේ. ආ මං ඉන්නේ නෑ කියලා. ඔව් හරි. මේ එතකොට ඒ ගුවන් යානා එනවා. ඒවා යනවා. ඒ හිටපු ආණ්ඩුකාරවරු ගෙන්නනවා. මහවිරුස්සව පවත්වනවා. පොලිසිය නිලධාරීන් අමුවමෙන් මැරෙනවා. ඉතින් මේවා මං හිතන්නේ මේ ඒ අයම කරන දේවල් පැත්තකින් අපේ එක්සත් ජාතික පක්ෂයට පොලිසිය නිලධාරීන්ට කණේ පාරක් දුන්නා නේ මේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ මොකද කතා කරන්නේ? ඔව් පාර්ලිමේන්තුවේ මේ රටේ පොලිසිය නිලධාරී මහත්තයෝ කණේ පාරක් දුන්නා. කණේ පාරක් දුන්නා. මොකද මම කියන්නේ අපි නෙවෙයි මේ ජාතිය කුලය ආගම සාන්ත බණ්ඩාර මහත්තයා මම අගය කරනවා ඒ අදහස්. ඉතාම ශ්‍රේෂ්ඨයි. හැබැයි මේ තේමාව තියෙන අපේ එක්සත් ජාතික පක්ෂයේ එක්දන්නම 1948 අපි පටන් ගන්නකොට සියලු ජාතීන්ට එකට සිට
මේ රටේ ජාතිකත්වය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් පක්ෂයක් හැටියට තමයි සිංහල දෙමළ මැලේ මේ සියල්ල එක්ක අපිට පටන් ගත්තා එදා. ඔව්. හැබැයි ආපහු බණ්ඩාරනායක මහත්තයා ඒ පංචවිධ ප්‍රතිපත්ති කියලා එනකොට ඒ පොඩි ජාතිවාදී ලයින් එකකින් තමයි අර 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 ඒ පැත්තෙන් මේක වෙනම ජාතිවාදී ලයින් එකකට ගියා. ඒ මට තා පොඩක් පැක් එකල කියන්න බණ්ඩාරනායක එච්චර එච්චර ජාතිවාදී ලයින් නෑ නෑ ඒක අහන්න. එතකොට ඒ පිළිබඳව බණ්ඩාරනායකම ජාතිවාදී ලයින් ගියේ කොතනද? අපි දෙන්න වෙනම කතා කරමු. කොතනද නෑ. එතකොට අපි වෙන කතාවක් නෑ. සත් ජාතිය පක්ෂය අපේ පක්ෂේ යම් යම් අවස්ථාවල විවිධ ජාතීන් ඒ නිලතල හුවමාරු කරගත්තා. අපේ පක්ෂයේ සියලු ජාතීන්ට හැමදාම එකට ඉන්න පුළුවන් පක්ෂයක් හැටියට තමයි අපි යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරු 3 දෙනයි. ඔව්. සිංහල, දමිළ, මුස්ලිම් ලේකම්වරු 3 දෙනෙක් හිටියේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි ජාතිවාදී ආගම්වාදී පක්ෂ නෙමෙයි. එතකොට මම කියන්න හදන්නේ අපි නෙවෙයි මේ ජාතිය, ආගම, කුලය මේ ප්‍රහත් මානසික ගෝත්‍රික කතන්දර කියලා මේ රට ගිනි දියන්නේ අපි නෙමෙයි. අපේ පක්ෂය දැන් මෙතුමාලගේ පක්ෂය ගන්නකෝ. මෙතුමාලගේ පක්ෂය මේ වෙනකොට වලව් දෙක නායකයෝ කීප දෙනෙක් රජ වෙලා තියෙනවා මිසක් මේ රටේ පක්ෂ නායකයෝ වෙලා තියෙනවා මිසක් බොහොම අහිංසක ගොවියෙක් පොළොන්නරුවේ ගොවියෙක් රජ කරලා දැන් මෙතුමාලගේ පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ ජනාධිපතිවරයාත් අපි අරගෙන තමයි අපි තමයි නායකයා බවට පත් කරේ. නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය විදිහට හිටියා නම් නායකයා වෙන්නද? ඇයි බෝතලිය වලව සේදවත්තල වලව නෙයිද? පවුල් දෙකක වලව්වේ හාමුල කීප දෙනෙක් මේගොල්ලන්ගේ පක්ෂයේ නායකයෝ වෙනවා මිසක් රාජ්‍ය නායකත්වයට පත් වෙනවා මිසක් කවුද මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නායකත්වයට පත් වෙන ප්‍රජාව කවුද කියලා ඔබතුමාලගේ හරි ඔබතුමාලගේ පක්ෂේ නෑ මේ පොඩි එක ප්‍රශ්නයක් එක්සත් ජාතිය පක්ෂයේ සාමාන්‍ය පන්තියේ කෙනෙක් ඇවිල්ලා නායකෙ වෙච්ච උදාහරණයක් කියන්නේ. ඇයි රණසිංහ ප්‍රේමදාස මහත්තුමා? රණසිංහ ප්‍රේමදාස මහත්තුමා. එතුමා අසාමාන්‍ය පන්තියකින්ද? නෑ නෑ අසාමාන්‍ය පන්තියකින් නෙමෙයි. ඒකත් අහම්බයක් හැටියට ඒ අවස්ථාවක් ලබා දුන්නා. අහම්බ තමයි. ඉතින් ඒ වගේ තමයි මෛත්‍රීපාල මහත්තුමා. එතකොට දැන් මේ අහම්බයක්ද මේ වෙන්නේ? මැද මුලන වලව්ව සහ බණ්ඩාරනායක වලව්වෙන් පමණද මේ නායකයෝ බිහි වෙන්නේ? තම නාසල අදටත් යටින් මහේන්ද්‍රාය පක්ෂ මැතිතුමා නැත්තම් එතුමා මට මේ ප්‍රශ්න කරන්න බෑ. නෑ බාධාවක් නෑ. නිදහස් කාලය අවශ්‍ය නෑ. මම කතා කරේම නෑ. ඔව් කතා කරගන්න. දැන් ඔබතුමා කියන්නේ මේ වලව් දෙකකින් ආවා කියලා. මට කරුණාකරලා DS නායක මැතිතුමා මේ බෝතලේ වලව් වෙ නෙමෙයිද? නෑ එතුමා බෝතලේ සේදවත්ත වලව් වෙ නෙමෙයිද? හැබැයි නැද්ද කියන්නකෝ. හැබැයි පස්සේ වලව් ගැන කතා කරන්න අවශ්‍ය නෑ මෙතන. හැබැයි ඇයි කතා කරන්නේ? එතන ඒ වලව් නෙමෙයිද? ඉලව්ද? හැබැයි අපේ පක්ෂය ආපහු ඩෙංගිරි බණ්ඩා විජේතුංගල ආපහු අපේ පක්ෂ නායකයෝ බවට පත් වුණා. මැද කොළඹින් ආපු ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ පක්ෂ නායක බවට පත් වුණා. ඒ වගේ පක්ෂය තුළ අපේ පක්ෂයේ සිංහලද මුස්ලිම්ද දෙමළද දුප්පත්ද පොහොසත්ද කිසිම වර්ග භේදයකින් කිසිම භේදයකින් තොරව එහෙම නායකත්වයකට පත් වෙන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ පක්ෂේ තියෙනවා. මේ අයට ඉතින් නායක හොයාගන්න බෑ. ඒ වලව්වෙන් මේ බේබි කෙනෙක් හරි හාමු කෙනෙක් හරි ලොකු හාමු හරි පොඩි හාමු හරි කෙනෙක් හොයාගන්නවා මිස මේ අයට නායකයෝ නෑ. තොර ඒකම මම විශේෂයෙන් කියන්නේ දැන් මේ සාන්ත බණ්ඩාර මහත්මයා දැන් කිව්වනේ පුරපුර උතුරට ඉඩම් විශාල ප්‍රමාණයක් දුන්නලු මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා උතුරේ රැඳ ඉන්න වැසියන්ට ඉඩම් ටික නිදහස් කළාලු. ඉතින් මේ රටේ අය දැනගන්න ඕනේ මේක. ඒක හොඳයි. හැබැයි දැන් මේ රටේ යන්නේ වෙනව මත යන්නේ. දැන් අපි මේ උතුරේ ජනතාවට මේ ඉඩම් ටික සේරම දෙනවා මෙන්න එක්සත් ජාතික පක්ෂේ. ඒ උතුරේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නනේ. උතුරේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න. මේ ව්‍යවස්ථාව මේක අරගෙන මේ ජනතාව අතර වර්ගවාදී ගැටලුවක් ඇති කරන්නේ ඔක්කොම තානාපති කාර්යාලය අපි දන්නවා NGO තානාපති කාර්යාලයයි දමිළ ඩෑෂ්බෝඩ් එක්සත් ජාතික පක්ෂ රණවීර වික්‍රමසිංහ මහත්තයා එක අක්කර 5-10ක් දෙන්නකෝ බලන්න. රට ගිනි තියන්නද කියලා බලන්න. අන්න උතුරට ඉඩම් දීලා ඈ. දැන් මේ කියන්නේ විශාල ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරනවා මෛත්‍රීපාල සිසේන මහත්තයා. ඒ හිමි අයිතිය අපේ පෞගිය ආණ්ඩුවේ දුන්නා. මොකද අයිතිය තියෙන ඒවා දුන්නේ. ඒකට කැමති. අපි කියන්නේ මේ හමුදා කඳුර ටික අයින් කරලා ඒ ඔක්කොම මේවා කරන්න නෙමෙයි. දැන් මේ උසාදාන හමුදා කඳුර ටික අයින් කරන්න. මොකද දැන් මෛත්‍රීපාල සිසේන මහත්තයා මේවා නිදාගෙන දෙන්නේ. එතුමා මේ ආඥා දායකත්වයේ විධායකයේ ප්‍රධානී හැටියට ඇයි හමුදා කඳුරු අයින් කරන්න පුළුවන්ද එතුමා නොදැන? මෙච්චර කාලයක්. ඒක තමයි ඉතින් දෙන්නේ. මෙච්චර කාලයක්. මේ නැත්තං ඉතින් බැලහට ගන්න ඕනේවා මේ පුළුවන් තරම් අයින් කරලා නේ. එතුමාගේ අතේ හමුදාවේ ප්‍රධානියා නම් දැන් මේ වෙනකොට පොලිසිය ප්‍රධානියා නම් එතුමා. එතුමා මේ 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 මේවට ඇස් දෙක පියාගෙන දෙන්නේ. නෑ ඒවා කරන්න දෙන්නේ නෑ. තමුන් ආසලා කරනකොට
හොඳ આવොත් එක තමුන්නාසරණ නරක આવොත් අපිට නෑ නෑ එහෙම එකක් නැහැ ඒකම දැන් මේ කියවනේ එහෙම ප්‍රශ්නයක් නැහැ දැන් මේ කියවන සාන්දමන්නාසරණ ඕනේ නැහැ එහෙම කරන්න දෙන්නේ නැහැ ජනාධිපතිතුමා කොහොමද ප්‍රකාශ කරන්න යන්න බෑ ප්‍රශ්නයක් ගන්න දැන් එතකොට මේ කියවනේ දැන් උතුරේ ජනතාව කියනවලු TNA එක යන AI පැහැදීමක් නැහැලු TNA සංවිධානයේ බොරුවක් නු කරන්නේ මේ ව්‍යවස්ථාවක් ව්‍යවස්ථාවක් කියලා මේ AI රවට්ටන්නලු හදන්නේ ඒ අය මෙයාලා එක්කලු ඉන්නේ ඉතින් බලන්න දැන් මේ මම අපේ රටේ ජනතාවගෙන් අහන්නේ එතකොට දැන් අපිට 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 ලොකු මේ මඩක් ගහනවානේ අපි එක්සත් ජාතික පක්ෂයේ මේ TNA සංවිධානයත් එක්ක එකහ වෙලා දැන් උතුර කෑලි කඩලා දෙන්න හදනවා මෙහෙමයි කියලා අපි ලොකු මඩක් ගහනවා එතකොට දැන් දෙයියනේ මෙතුමාලාම කියනවා නම් TNA සංවිධානයේ මේ දෙමළ ජනතාවට බොරුවක් කරන්න කියලා නෑ හරි මම එකක් අහන්න දෙමළ ජනතාව ඉල්ලන සැබෑදේ මේ මේ TNA සංවිධානයේ හරහා අපේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ නෑ කියලා හරි දැන් රට ඉදිරියේ අපි නිදහස් නේද නෑ නෑ මේකට උත්තරයක් දෙන්න තුෂාර්මන්දෝ තුෂාර්මන්දෝ ඔව් කියන්න අය පුළුවන් නම් අයවැයට පස්සේ ඔය ව්‍යවස්ථාව ගේන්න අයවැයට පස්සේ ඇයි අයවැයට ඉස්සල්ලා ගේන්නේ අයවැයට පස්සේ මේ උරට හොරා බෙහෙත් ගන්න එපා මේක මුළු රටම දන්නවා ඔය කියන්න පුළුවන් කාරණා මේවා 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 කියලා කියන්න පුළුවන් මේ රටේ මිනිස්සු දන්නවා අයවැයට පස්සේ අයවැයට ඉස්සල්ලා මේක ගේන්නේ ඇයි කියලා මේක තමයි පෞද්ගලික වෙලා විච්ච පොරොන්දුව ටීම් එකත් එක්ක මේක තමයි යත් යථාර්ථය අයවැයට පස්සේ තමයි මේක ගේන්න නියමිත වෙලා තිබුණේ ඇයි ගේන්නේ අයවැයක් ගේන්න දුන්නේ නැහැ තමුන්නාසලා මාස දෙකක් මේකේ පැත්තකට දාලා අපි එළියට දාලා තමුන්නාසලා මාස දෙකක් විකාර නඩපු ඉඳන් තමයි ඔබතුමා දැන් කිව්වා මේ මාස දෙක කාලයක් තුල මේ සියල්ල අවුල් කරනවා නැත්නම් මේක ඉස්සෙල්ලා ගේන්නේ කියලා. හරි මාස දෙකේ තිබිච්ච කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල පෙරද්දුවානි තමුන්නාන්සලා. ඒ පරද්දලා ඒකේ මුලින්ම හිටියා තමුන්නාන්සේ. තමුන්නාන්සේට මොකක්ම හම්බුන්නේ නැහැ. අනේ ප්‍රශ්නයක්. මොකක් හම්බුනේ නැහැ. දැන් අර 8 දෙනා කඩේ ඉන්නව නේද? නෑ නෑ. ඒ 8 දෙනා අගමැති වරුද කටි ඉන්නවනේ. හයිද 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 තමුන්නාන්සලත් අර ඒ මාස දෙකේ ජල්බරිය නටනකොට තමුන්නාන්සලත් පැත්තකට උනේ. වාරි ජල ප්‍රශ්න ගැන මේ ලොකු චෝදනා මෙතෙක් කාලයක් වාරි මේ මාර්ග ඒ ඇමතිකම් කාටද දෙයියනේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු මේ වාරි ජලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් දැන් ඇයි අපිටද මේවා චෝදනා කරන්නේ එතකොට අර අපේ මෙතුමා කිව්වා වගේ මැතිවරණ කවුද කල් දැම්මේ පළාත් පාලන මැතිවරණ අපි ඉල්ලගෙන කෑවේ ඇයි අවනම රජයක් මොන මොට්ට රජයක් වුණත් මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරාට පසු ඊළඟ ආසන්න මැතිවරණේ කඩිනමින් තියන්න පවතින රජයට වාසි. හැබැයි මෛත්‍රීපාල සිසේන අපි දැක්කනේ පයිසර් මුස්තාබා මැතිතුමා හැසිරිච්ච හැටි පාර්ලිමේන්තුවේ මොන හරි බොරුවක් කියලා මාස 6ක් අදිනවා. මොන හරි බොරුවක් කියලා මාස 6ක් අදිනවා. පයිසර් මුස්තාබා මැතිතුමා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කොහොම හරි ඔක්කල් දාපන් කියලා. සුදේව මේක බරපතල ප්‍රකාශයක් මේ කරන්නේ. පයිසර් මුස්තාබාට ශ්‍රී ලංකා නිදහස චෝදනා කරනකොට ඡන්ද කල් දරන හැම පණතකටම මෙතුමා අත ඉස්සුවා. අත උස්සලා ඡන්දෙ දුන්නා. පළාත් සභා පණතර කල් දාන ඡන්දෙ දුන්නා. අපි ඒ පළාත් පාන ඡන්දෙ දුන්නා. මේ වෙලාවේ සාමූහික වගකීම බැඳලා ඉන්නේ. ඒක දැනුත් එහෙම රකින්න. හැබැයි දැන් කොහමද රකින්නේ? තමුන්නාසල මේ සේරම කියන එක අත උස්සන දැන් කියනවනේ හයි කියලා. මේ මේවා ජාතක කරපු තමුන්නාසල අහින්න. මේ කියන කතා කියන්න බෑ. තමුන්නාසල ගැන අපු හැම කුණු කවර කවන අපේ මේ තිබිච්චේ ඔක්කොම මත උස්සලා ඡන්ද කල් දාන. ඒකාබද්ධතාව නිසා අපි අත උස්සලා දැන් අන්තිමට අපිට මේ කුණු කොට දාලා තමුන්නාසලට ගංගාවේ ඌරට කියලා මේ අපිට චෝදනා කරන්න බෑ අපි මේ වගේ තාත්තලා අපච්චිලා එළිදරව් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියන්නේ අවසන් කරමු දැන් මාධ්‍ය මර්ධනයක් ගැන කතා කරා. අද කවුද ආවේ අද මාධ්‍ය වලට මාධ්‍ය ආයතන වලට ගියේ?
මේ UNP කාර්යයද ගියේ. ඒ කළු වැඳගෙන තමයි සාමාන්‍ය විරෝධතාවයක් කරනකොට කළු වැඳුමක් අඳිනවා. ඒක විරෝධතාවයේ ලක්ෂණයක්. අපේ රටේ කලාකරුවෝ ඒ විද්වතුන් තමයි මේ මාධ්‍ය ආයතන වලට ගියේ කරුණාකරලා මාධ්‍ය ස්වාධීන වෙන්න කියන්නේ. හැබැයි අද මේනකොට මතක තියාගන්න තමුන්නාසලගේ පාලන කාලය තුළ පොහොද්දල ජයන්තගේ අඬු කැඩුවා, කකුල් කැඩුවා. එතකොට ලසන්ත විප්ලවතුන්ව දරුවා. ලයිස්තු වහගන්න. හැබැයි තේවරප්පෙරුම් මහත්තයා කිව්වා වෙන කාගේද නම? ප්‍රගී තෙක්නාලිකඩ වතුරු දහන්. තේවරප්පෙරුම් මහත්තයා කිව්වා මේ පොලිසක මහත්තයා කියනවා. ඒත් තමසිංහ රට අතහැරලා ගියා. මේ? එතකොට සිරස ආයතන වලට මට අගෞරව කරන්න එපා. සිරස ආයතන වලට පැනලා තේවරප්පෙරුම් ඇමතුමාට අගෞරව කරන්න එපා. මේ තේවරප්පෙරුම් ආයතන වලට පැනලා තේවරප්පෙරුම් ගිනි තිබ්බා. තේවරප්පෙරුම් ඇමතුමාට අගෞරව කරන්න එපා. රජයේ මාධ්‍ය ආයතන වලට පැනලා කිව්වේ. මේ ටයි එකෙන් ඇදගෙන ආවිල්ලා ගැහුවා. අර තේවරප්පෙරුම් ඇමතුමාට අගෞරව කරන්න එපා. දැන් හෙට උදේ මාධ්‍ය අද අපි නොදන්නා වෙනත් කණ්ඩායමක් ගිහිල්ලා සාමකාමී විරෝධයක් කරවා කියන එක මේකත් මේ එක්සත් ජාතික පක්ෂයට ගැට ගන්න හදන එක වැරදි. මේ කවුද කියන්නේ එක්සත් ජාතික පක්ෂය? දෙරණ නාලිකා ඔය කියන එක්සත් ජාතික පක්ෂය කියලා. දෙරණ නාලිකා මන්ද අපි 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 බොහොම අගය කරන නාලිකා. අපි මේ නාලිකත් එක්ක අපි සම්බන්ධයි. එදේ අර ඇට් එක දෙන්න කියන්නේ අපි කියන්නේ ඇට් එක දෙන්න කියන්නේ ආණ්ඩුවක් මුලින් අපි 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 අගරතුමාට කියලා දෙනවා. අර වෙන දන්නේ දෙන්න කියන්නේ මතක තියාගන්න. තමුන්නාසල ඊට කලින් ආන් අර ITN එකටයි ජාතික රූපවාහිනියටයි අර මැතිවරණයේ වෙලාවේ අර ලොකු පොළු දෙකක් තියලා තියෙනවනේ අර ජනාධිපති මේ වංචාවයි මාත් ඒ වගේ තිබ්බනේ විමර්ශන කුරුදු පොළු විමර්ශන තිබ්බනේ ඉතින් ඒක විමර්ශන ඉතින් විමර්ශන තිබ්බ නඩුත් තිබ්බනේ ඉතින් නඩුත් කිව්වා අර ලොකු ණයක් ගෙවන්න තියෙනවා නඩුත් කියලා කරුණා කරලා අන්න ජාතික රූපවාහිනියටයි මේ ස්වාධීන හොඳයි මතුතුමා අවසන් කරන්න අවසන් කරන්න ලොකු පොළු ටික ඒක කරුණා කරලා ගෙවලා දාන්න ඒ වගේ නඩුත් දාලා තිබ්බා ඒ ජනතාවගේ මුදලින් ඒ කියන්නේ අධිකරණේ වැරදි බොහොම අධිකරණේ වැරදි කියන්නේ බොහොම සුති අපි විරාමයක් ගන්නවා විරාමෙන් පසු යලිමුණි හැමෝම